ජෝති අපේ අමරණීය ගායකයා ජෝතිපාලා අපි අතරින් විය වෙලා අවුරුදු 37ක් සම්පූර්ණ වෙනවා. ඉතින් අද ජෝති අනුස්මරණ සිනමා දැක්මක් මේ ස්ථානයේ පැවැත්වෙනවා. මේ සිනමා දැක්ම සංවිධානය කරලා තින්නේ වර්තමානයේ ජනප්‍රිය කලා සංග්‍රහයක් වන සිනමා කලා සංග්‍රහයෙන් හා ආනන්දනීය සිංහල සිනමාවෙන්. ඉතින් අපිට මුලින්ම වචනයක් සඳහන් කරන්න සිංහල සිනමාව පිළිබඳව. සිංහල සිනමාව කියන එක අද එච්.ආර්. ජෝතිපාලයන් ජීවත් වෙලා ඉන්න කාලේ අපිට තිබුණා සිංහල චිත්‍රපටි පෙන්වන්න හෝල් 367ක්. අද ඒක 58කට අඩු වෙලා තියෙනවා. ඉතින් මේකට ප්‍රධාන හේතු 3-4ක් තියෙනවා නම් ඒ ප්‍රධාන හේතුවක් තමයි අපිට චිත්‍රපට පසුබිම් ගායනය සඳහා එච්.ආර්. ජෝතිපාල වැනි ගායන ශිල්පියෙක් නැතිවීම. ඉතින් මහා දැවැන්ත පාඩුවක් මේ රටට ජාතියටම වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා පැහැදිලිවම කියන්න පුළුවන් එච්.ආර්. ජෝතිපාලගේ නැතිවීම ඔහුගේ පවුලේ අයට එහෙම නෙවෙයි මේ රටේ ජාතික සම්පතක්. මේක පැහැදිලිව තේරුම් අරගෙන මම හේමන්ත වරණුකුල සූරිය කියලා කියන්නේ ජෝතිපාලයාගේ බ්‍රදින්ලෝ. එයා අපි එකතු වෙලා අපි කරනවා පළවෙනි සමරුම 1988 පෙබරවාරි 12 වෙනිදා ටවර් හෝල් එකේ. ඒකෙදි සුවනියරයක් කරනවා. සුවනියරකට මගෙන් ලිපියක් ඉල්ලනවා. මං කිව්වා නෑ නෑ ජෝතියයි ඉන්න කාලේ මං ඉතින් ඔයත් එක්ක හිටියානේ මගේ දැන් ලිපිය ඕනේ නෑ කියලා විල්ලා. නෑ නෑ ඔයාගේ ඌමනාමයි ලියලා දෙන්න කියලා විල්ලා. ඊට පස්සේ මං ලියන්නේ එකේ මිනිසුන් ඉපදෙති මියෙති ජීවත් වෙන කාලය තුළ නොයෙක් වෘත්තීන්හි යෙදෙති. ඔවුන්ගේ අභාවයෙන් පසු ඔවුන් කළ කීදෑ පවත්වාගෙන යාම සඳහා තවත් අය ඉපදෙති. යමෙකු ජීවත්ව සිටි කාලය තුළ කළ කීදෑ පවත්වාගෙන යාම සඳහා තවකෙකු ඉපදී නැත්නම් ඔහු ජාතික වස්තුවකි. හෙළයේ අග්‍රගන්නේ මහා ගායකයාණෙනි ඔබ ජාතික වස්තුවකි. මම මේක කිව්වේ එයා මැරිලා මාස 2-3කින් අද අවුරුදු 37ක් ගිහිල්ලා ඒක ඒ කතාව සම්පූර්ණ ඉතාම පැහැදිලිව මේ වෙලා තියෙනවා. මොකද මේ රටේ අදටත් එච්.ආර්. ජෝතිපාලයන්ගේ කිට්ටුවටවත් එන්න ගායන ශිල්පියෙක් නැහැ. අනිවාර්යෙන්ම ඔව් අපි ඒක පිළිගන්නවා. ඒ වගේම වර්තමානයේ කලා රසිකයන්ගෙන් සමන්විත ස්වේච්ඡා සංවිධානයක් තමයි ආනන්දනීය සිංහල සිනමාව. මේ ආනන්දනීය සිංහල සිනමාවෙන් කරන කාර්යභාරය පිළිබඳ ඔබතුමා දැනුවත් මම හිතන්නේ. ඉතින් ආනන්දනීය සිංහල සිනමාව ගැන පුංචි වචනයක් සඳහන් කරමුද? ආනන්දනීය සිනමාව පිළිබඳව ඇත්තටම කියන්නේ මහා දැවැන්ත මෙහෙවරක් කරන්නේ. අද නැති වෙලා තියෙන්නේ අපේ අතීත සිනමාව. අතීත සිනමාව අදට තිබුණා නම් එහෙම මේ රටේ අපේ දේශීය සිනමාව මහා දැවැන්ත ඉලක්කයකට ගිහිල්ලා. නමුත් එදා ඒ තිබුණ අපිට තිබුණ සිනමාව එදා දේශීය සිනමාව පිළිබඳව පූර්ණ අවබෝධයකින් මේ කරන කාර්යභාරය ඉතාම වටිනවා. මං හිතන විදිහට අද මේ එච්.ආර්. ජෝතිපාලයන් පිළිබඳව මේ කරන උත්සවයේ ඉතා පැහැදිලිව මේ කරන වැඩේ වටිනාකම කොතෙක්ද කියලා මට කියන්න පුළුවන් කමක් නැහැ. ඒ තරමට වටිනාකමක් තියෙන එකක්. ඒ වගේම වර්තමානයේ කලා රසිකයන්ට ඔවුන්ගේ තරු ඔවුන්ගේ ඔවුන් ප්‍රිය කරන සිනමා නිර්මාණ පිළිබඳ දැනගැනීමට වර්තමානයේ පවත්වගෙන යන සිනමා රසිකයන් සඳහා සිනමා සංග්‍රහව ඒ පිළිබඳවත් අපි පුංචි වචනයක් සඳහන් කරමු. එදා මෙහෙමයි වෙලා තියෙන්නේ. එදා අපේ හිටපු ශිල්පීන් දැන් එච්.ආර්. ජෝතිපාලයන් ගැන කිව්වොත් එහෙම එච්.ආර්. ජෝතිපාලයන් ගීත ගායනා කරන්න ගියන් පස්සේ ඔහු සම්මාන ගැන හිතන්නේ නැහැ. ඔහු ඔහුගේ කාර්යභාරය ඉෂ්ට කරුවේ. ඒක තමයි විජේ කුමාරතුංගට ගාමිණී පොන්සේකාද ටෝන් රන්සිංහටද ඕනෑම ගායකයෙකුට ඔහුගේ හඬ පෞරුෂවේ පැහැදිලිව මේ ක්‍රියාත්මක වුණේ. ඉතින් ඒ නමුත් වෙලා තියෙන්නේ මොකද්ද? අද එහෙම අය නැහැ. එහෙම අය නැතිකම හින්දාම අපිට අපේ සිනමාව කොම් පල්ලෙහා මට්ටමට ඇවිල්ලා තියෙනවා. උදාහරණයක් ඇරෙද්දී අද අපේ මහය කියන්නේ මිනිස් සිනමා අහලා දන්න කියලා ඇවිල්ලා. දැන් අපේ චිත්‍රපට ඒ කාලේ දුවනකොට දවස් 100 දිව්වේ හවුස්ෆුල් ගහලවිලා. ඒවා 1500යි සීට් එක 1500යි එහෙම තිබුණ මේ සිනමාවක්. අපිට මේ පුංචි 50ට 75ට සීට් තියාගෙන සිනමාවක් ගෙනියන්න බෑ. මේක තමයි ඇත්ත කතාව. ඉතින් ඒක නිසා පැහැදිලිව එදා ඒ සිනමාව තිබුණ තැනට මේක ගේනෝ නම් එහෙම නිකන් ඉඳලා හරියන්නේ නැහැ. විජේ කුමාරතුංගල වගේම එච්.ආර්. ජෝතිපාල කෙනෙකුත් අවශ්‍ය වෙනවා. එච්.ආර්. ජෝතිපාල කෙනෙක් නිකන් ආවට ගියාට හැදෙන්නේ නැහැ. ඉතින් ඒකයි බොහොම කනගාටුම දායක தত্ত্বය. මේ අපේ හිටිය සිනමා වීරයෝ ඇති කරන්න පුළුවන් කමක් නැහැ. සිනමා පුවත්පතේ ප්‍රධාන සංස්කාරක තමයි ත්‍රිසන්ත වීරවන් මා සංගරාව මාසික සංගරාව පිළිබඳවත් පුංචි වචනයක් සඳහන් කරමු. නැහැ ඉතින් දැවැන්ත සිනමාව නැති වෙච්ච සිනමාව
නැවත වාරයක් මේ රටේ ඇති කිරීම සඳහා මේ ගන්න ක්‍රියාමාර්ගය ඉතාම වටිනවා. ඇත්තටම කියනවා නම් එහෙම ඒක හුඟක් කෙරෙන්නේ නැහැ. අද දැන් සිනමා පත්තර නොඑක් තියෙනවා. නමුත් ඇත්තටම කියනවා නම් එහෙම අද මේ 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 කැපවීම මේ කැපවීම ඉතාම අගය කරන්න ඕනේ. මොකද මේක මේ ගෙවලන් පත්තරයක් කරන්න කරනවා කාර්යභාරයක් නෙමෙයි. අපේ සිනමාව නැවත වාරයක් අර තිබුණ තත්ත්වයට ඇදලා ගන්න කරන උත්සාහයක් මේක. ස්තුතියි පත්මසිරි කොඩිකාර මහත්මනි, ඔබතුමා වැනි ශ්‍රේෂ්ඨයේ දැවැන්තයෙක්, ශ්‍රේෂ්ඨයේ ප්‍රවීණයෙක් අද මේ උත්සව සභාවට පැමිණීමත් අපට කරන ලද ලොකු ගෞරවයක්. ස්තුතියි ඔබතුමා ආදරෙන් පිළිගන්නවා. ඉතින් අප සමග එක්ුණාට බොහොම ස්තුතියි.